ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉතාමත්ම අඩු මුදලකට රැකියාවක් සඳහා විදේශගත වෙන්න පුළුවන් මැලේසියාව පිළිබඳව. නමුත් මැලේසියාව හඳුන්වන්න පුළුවන් වැඩිම දෙනෙක් වංචාකරුවන්ට අසු වන රටක් විදියට. බොහෝ දෙනෙක් ඒ විදියට වංචාකරුවන්ට අසු වෙන්නේ නොදැනුවත්කම නිසා නීත්‍යානුකූල නොවන විදියට විදේශගත වෙන්න ගිහින්. ඒ වගේම වංචාකරුවන් මේ ව්‍යාපාරවලින් අධික ලාභයක් ලබනවා. සාමාන්‍යයෙන් වංචාකරුවන් විසින් ඔබ මැලේසියාව යවන විදියට තනියම යන්න වැය වෙන්නේ රුපියල් ලක්ෂයක් 150,000 අතර මුදලක්. නමුත් ඔවුන් ඒ සඳහා ලක්ෂ 5-6 අතර මුදලක් අය කරනවා. ඒ විදියට මැලේසියාව ගියත් බොහෝ දෙනෙක්ට නීත්‍යානුකූල වැඩ බලපත්‍රයක් හිමි වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් කරන්නේ අනීතික විදියට රැකියා සිදු කරන එක. ඇතරම ඒ විදියට රැකියා සිදු කරලා අමාරු වැටිලි ඉන්න අය ඕනතරම් ඉන්නවා. නමුත් ඒ විදියට ඔබ අමාරු වැටුණත් අර වංචාකරුවන් ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ නිසා ඔබට එහිදී සිදුවන සියලුම කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ තනියම. ඉතින් අද වීඩියෝෙන් සොයා බලමු විසිට් වීස එකක් මගින් ඇත්තටම මැලේසියා යන්න කොච්චර මුදලක් වියදම් වෙනවද සහ එහෙම ගිහිල්ලා ගොඩ යන්න පුළුවන්ද කියලා. ඒ වගේම වීඩියෝට යන්න කලින් තවත් පුංචි මතක් කිරීමක් සිදු කරන්නම්. අපි මේට පෙර සිදු කළ ඩුබායි විසිට් වීසා පිළිබඳ වීඩියෝවක්. මොකද ඩුබායි කියන්නේත් මැලේසියාව වගේම ඉතාමත්ම පහසුවෙන් විසිට් වීසකකින් ගිහිලා රැකියාවක් සොයා ගන්න පුළුවන් රටක්. නමුත් ඩුබායි සහ මැලේසියාව අතර තත්ත්වය කිසිසේත්ම සංසන්දනය කරන්න බෑ. මොකද ඩුබායි වීසා ප්‍රොසෙස් එක තරමක් මිල වුණත් ඉතාමත්ම ලිහිල්. ඒ කියන්නේ ඔබට දින 14 මාසෙ මාස 2 මාස 3 දක්වා වුණත් වීසා ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබට එහිදී රැකියාවක් සොයා ගන්න ඕනතරම් කාල තියෙනවා. ඒ වගේම ඩුබායි වීසා අවසන් වුණත් ඔබට ඉතාමත්ම පහසුවෙන් මුදල් ගෙවල වීසා රිනියු කර ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ වීසා නැතුව ඩුබායි රැඳී සිටියත් ටිකට් එකක් අරගෙන වුණත් නැවත ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. නමුත් මැලේසියාවේදී ඒ වගේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. ඇතරම මැලේසියාවට ලැබෙන්නේ දින 30ක වීසා එකක්. ඒ වීසා එක අවසන් වෙලත් ඔබ මැලේසියාවේ රැඳී සිටියොත් ඔබට ශ්‍රී ලංකාවට එන්න සිද්ධ වෙන්නේ දඩත් ගෙවලා. ඒ වගේම අදාළ තත්ත්වයේ මත සමහර විට හිර ගෙවල් වලත් ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මුලින්ම කිව්වේ ඩුබායි වලට වඩා මැලේසියාව ඉතාමත්ම අවදානම් කියලා. මොකද මැලේසියාවේ වීසා නැතුව ඉන්නයි නිතරම වගේ චෙක් කරනවා. ඒ වගේ අවස්ථාවකදී ඔබ අසුනොත් ඔබට අනිවාර්යෙන්ම ජෙල් එකේ ඉන්න සිද්ධ වෙනවා. දැන් අපි සොයා බලමු මැලේසියා විසිට් වීසා පිළිබඳ සියලුම වියදම් ඇතුළු අනිකුත් සියලුම විස්තර මොනවද කියලා. මුලින්ම හැමෝම වරද්ද ගන්න තැන ඉඳන් පටන් ගමු. ඇත්තරම ලංකාවේ ගොඩක් දෙනෙක්ට මේ වීසා පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් හිතන්නේ ඕනම වීසකකින් මොන යම් හෝ ක්‍රමයකින් කිසියම් රටකට ගියොත් ඒ රටේ රැකියා කරන්න පුළුවන් කියලා. කිසිසේත්ම ඒ විදියට රැකියා කරන්න හැකියාවක් නැහැ. කිසියම් රටකට නීත්‍යානුකූලව ඇතුල් වෙන්න පුළුවන් වීසා වර්ග විශාල ප්‍රමාණයක් පවතිනවා. මේ අතරින් සාමාන්‍ය පුද්ගලයෙක් විදියට අපට අදාළ වෙන්නේ විසිට් වීසා, ස්ටුඩන්ට් වීසා, වර්කින් වීසා වගේ වීසා කිහිපයක්. මේ අතරින් බොහෝ දෙනෙක් අමාරු වැටෙන්නේ විසිට් වීසකකින් ගිහිලා රැකියා සිදු කරන්න ගිහින්. ඇතරම විසිට් වීසක කියන්නේ රැකියා සිදු කරන්න පුළුවන් වීසා එකක් නෙමෙයි. අපි මේ දේවල් පිළිබඳ හැම වීඩියෝ එකකදීම වගේ කතා කරනවා. නමුත් එහෙම කතා කරත් හැමදාමත් වගේ මිනිස්සු අහුවෙනවා. සාමාන්‍යයෙන් බොහෝ රටවල් විසිට් වීසා ලබා දෙන්නේ මාසයකට වගේ. ඒ අනුව මැලේසියාවෙනුත් ලෝකේ බොහෝ රටවල පුරවැසියන්ට ලබා දෙන්නේ මාසික විසිට් වීසා එකක්. ඒකෙන් කරන්න පුළුවන් විසිට් කරන එක. ඒ කියන්නේ ජොබ් කරන එක නෙමෙයි. ඔබ මේ සිටීමේ දකින්න වීසා නොමැතිව හෝ ඔන්ලයින් වීසා මගින් මැලේසියාවට ඇතුල් වෙන්න පුළුවන් රටවල් පිළිබඳව. මෙතෙන්දී ඔබට පේනව ඇති රටවල් තුනක පුරවැසියන් හැර ලෝකේ අනෙකුත් සියලුම රටවල පුරවැසියන්ට ඉතාමත්ම පහසුවෙන් මැලේසියාවට ඇතුල් වෙන්න පුළුවන් කියලා. මෙම සිටීමේ කොළ පැහැයෙන් දැක්වෙන්නේ මැලේසියාවට ඇතුල් වෙන්න වීසා අනවශ්‍ය රටවල්. ඒ වගේම නිල් පැහැයෙන් දැක්වෙනවා ඊ වීසා මගින් මැලේසියාවට ඇතුල් වෙන්න පුළුවන් රටවල්. මෙහි ශ්‍රී ලංකාවත් තියෙන නිල් පැහැයෙන්. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාමත්ම පහසුවෙන් ඔන්ලයින් මගින් ඊ වීසාවක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මැලේසියාව පිළි නොගන්නේ රටවල් තුනක පුරවැසියන් පමණයි. ඒ රටවල් තුන වෙන්නේ උතුරු කොරියාව, ඊස්ට්‍රායිලය සහ ඉතියෝපියාව. මේ අතරින් උතුරු කොරියාවට සහ ඉතියෝපියාවට වීසා නොදෙන හේතුව අපැහැදිලි. නමුත් මැලේසියාව විසින් ඊස්ට්‍රායිලය රටක් විදියට පිළි නොගන්න නිසා තමයි ඊස්ට්‍රායිල් පුරවැසියන්ට මැලේසියාවට එන්න මෙච්චර අමාරු කරලා තියෙන්නේ. දැන් අපි සොයා බලමු විසිට් වීසා එකක් ලබා ගන්න කොහොමද, ඒ සඳහා කොපමණ මුදලක් වියදම් වෙනවද සහ එමගින් රැකියාවක් කරන්න පුළුවන්ද කියලා. මැලේසියා ඊ වීසා ලබා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පවතිනවා. ඔබට ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් එමගිනුත් වීසා ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සංචාරක ඒජන්සියක් මගිනුත් වීසා ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒජන්සියක් මගින් ඔබට 13,000ක් වගේ මුදලකට වීසා එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහර ඒජන්සි වලින් පළ කරලා තියෙනවා රුපියල් 25,000ක් වගේ මුදලක්. ඇත්තටම එච්චර මුදලක් වියදම් වෙන්නේ නැහැ. ඔබ ඒ වගේ ඒජන්සියක් දැක්කොත් තව ඒජන්සි දෙක තුනක් හොයලා බලන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් මේ වීසා ප්‍රොසෙස් එකට යන්නේ දින 2ක් හෝ 3ක්. ඒ වගේම මැලේසියා
විදේශීය සංචාරයක් සඳහා ඩොලර් දහසකට ආසන්න මුදලක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් ප්‍රමාණවත්. මේ වීසකේ වලංගු කාලය මාස 3ක් තියෙනවා. නමුත් ඔබට උපරිම මැලේසියාවේ රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ දින 30ක් විතරයි. ඔබ සිංගල් එන්ට්‍රි වීසාවක් ලබා ගත්තොත් ඔබ මැලේසියාවෙන් එළියට ආවොත් ඒ වීසක එවලෙම අවලංගු වෙනවා. ඒ කියන්නේ දින 30ක වීසාවක් ලබාගෙන ඔබ එක දවසක් මැලේසියාවේ ඉඳලා මැලේසියාවෙන් එළියට ගියත් ඒ එළියට යන මොහොතේම වීසක අවලංගු වෙනවා. ඒකට තමයි සිංගල් එන්ට්‍රි වීසා කියන්නේ. ඇතරම ජාවාරංකාරයේ සිදු කරන්නේ මෙන්න මේ වීසා එකක් අරගෙන ඔබව මැලේසියාවට ගෙන්න ගන්න එක. එහෙම නැතුව ඩුබායි වගේ මැලේසියාවට විසිට වීසා වර්ග නැහැ. ඒ කියන්නේ ඩුබායි ගන්න පුළුවන් නේ මාසේ මාස 2 මාස 3 වගේ වීසා. මැලේසියාවට එහෙම නැහැ. ඔන්ලයින් වීසා නම් දින 30ම තමයි රැඳිලා ඉන්න පුළුවන්. ඇතරම මේ වීසක ලබා ගන්න වියදම් වෙන්නේ උපරිම රුපියල් 15,000ක් වගේ. නමුත් ඔබ විශ්වාස කරන්න සමහර ජාවාරංකරුවෝ ඉන්නවා මේ වීසක 1,30,000ක් වෙනවා කියලා රට යන පුද්ගලයන්ගෙන් 1,30,000ක් ලබා ගන්න. ඇතරම මේ වගේ දේවල් ඔවුන්ට සිදු කරන්න පුළුවන් වෙලා තියෙන මිනිස්සු මේ පිළිබඳ දැනුවත් නැති නිසා. දැන් අපි හිතමු කොහොම හරි විසිට වීසකකින් මැලේසියාවට ගියා කියලා. ඒ විදිහට මැලේසියාවට ඇතුල් වෙන්නත් ජාවාරංකරුවන් විසින් රුපියල් ලක්ෂ 5 6 4 මුදලක් අය කරන බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි මැලේසියා කියන්නේ ශ්‍රී ලංකාව ඉදන් අඩුවටම ගුවන් ටිකට් පත් තිබෙන රටක්. ඒ නිසා හරියට මොලේ කල්පනා කරලා ටිකට් ගත්තොත් රුපියල් ලක්ෂයකටත් අඩු මුදලකට මැලේසියාවට ටිකට් ගන්න පුළුවන්. වර්කින් වීසා යනවා නම් එච්චරවත් යන්නේ නැහැ. රුපියල් 60,000න් වගේ යන්න පුළුවන්. නමුත් ටුවරිස්ට් වීසකකින් රට යන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන රිටර්න් ටිකට් එක. ඒ කියන්නේ ආපසු පැමිණීමේ ටිකට් එක. දැන් ඔබ රට යන්නේ මාසෙකින් නැවත එන්න නෙමෙයිනේ රැකියාවක් කරන්න. නමුත් ඔබට ආපසු එන ටිකට් එකටත් වියදම් කරන්න සිද්ධ වෙනවා. ජාවාරංකරුවන්ගේ තර්කය වෙන්නේ අපි ඔයාලා මැලේසියාවට ගෙන්න ගත්ත ගමන් වර්ක් පර්මිට් හදලා දෙනවා කියන එක. වර්ක් පර්මිට් කියන්නේ වැඩ බලපත්‍රයක්. ඔබට ඕනම රටක රැකියාවක් සිදු කරන්න අවශ්‍ය නම් වැඩ බලපත්‍රය අනිවාර්යයි. එහෙම නැතුව මාසෙ ටුවරිස්ට් වීසකෙන් රැකියා කරන්න බෑ. නමුත් ඔබ දන්නවද මේ විදියට විසිට වීසකකින් විදේශගත වෙන අයගෙන් වැඩ බලපත්‍රය හදාගන්නේ 5%කටත් වඩා අඩු පිරිසක් කියලා. ඒ සඳහාත් ඉතාමත්ම ලොකු මුදලක් වියදම් වෙනවා. සමහර විට ලක්ෂ 5 6 අතර මුදලක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ රැකියාවක් සඳහා විදේශගත වෙනව නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විදේශගත වෙන්න කියලා. ඒ විදියට සිදු කරොත් අවදානමක් නැහැ. මොකද වැඩ බලපත්‍රය ශ්‍රී ලංකාවේදීම හදාගෙන තමයි ඔබ රැකියා වීසාවකින් විදේශගත වෙන්නේ. ඒ වගේම විදේශ සේවයකින් විදේශගත වෙද්දී ඔබ බියුරෝ ගෙවනවා. ඒ නිසා ඔබට යම් කිසි කරදරයක් සිදු වුණත් වන්දි වුණත් ලබා ගන්න පුළුවන්. සමහරු කියනවා ඒ විදියට විදේශ සේවයකිනුත් වන්දි ලබා ගන්න බැහැ කියලා. ඇතරම ඒක බොරු කතාවක්. බොහෝ අය අනීතික විදියට වැඩ කරන්න ගිහිල්ලා තමයි යම් කිසි කරදරයක් වුණත් වන්දි ලබා ගන්න බැරි වෙන්නේ. දැන් අපි නැවතත් මැලේසියාවට යමු. ඊළඟට අර මැලේසියාවට ගියාට පස්සේ වර්ක් පර්මිට් එක හදා ගන්න බැරි 95%ට මොකද වෙන්නේ? ඇතරම මේ වගේ පුද්ගලයන්ට සිද්ධ වෙන්නේ ඉතාමත්ම සෝචනීය තත්ත්වයක්. මොකද ගොඩක් අය රට රැකියාවලට යන්නේ ආර්ථික අගහිඟකම් නිසා ණය වෙලා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් රැකියාවක් සොයා ගන්න අරමුණින් තමයි විදේශගත වෙන්නේ. ගොඩක් ජාවාරම්කරුවන් සිදු කරන්නේ යන ඔක්කොම අය පුංචි කාමරයකට දාලා රැකියා ඉන්ටර්විව් සඳහා යොමු කරන එක. ඇතරම මැලේසියාව කියන්නේ ජීවන වියදම් ඉතාමත්ම අඩු රටක්. ඒ නිසා රූම්ස් වගේ දේවල් ඉතාමත්ම අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. මේ තත්ත්වය මත ජාවාරම්කරුවන් විශාල ලාභයක් ලබනවා. ඉතින් ඔය අතර සමහරුන්ට ජොබ් ලැබෙනවා. නමුත් බොහෝ ආයතනවලින් කැමති නැහැ වර්ක් පර්මිට් හදන්න. ඔය අතරතුර සිද්ධ වෙන්නේ මාසයක් ගියාට පස්සේ අර විසිට වීසකෙත් කල්ලිකුත් වෙන එක. එතෙන්දී ඇත්තටම ඒ යන පුද්ගලයා හිරවීමකට ලක් වෙනවා. මොකද ඒ වෙද්දී ඔහුට වර්ක් පර්මිටුත් නැහැ වීසත් ඉවරයි. ඒ නිසා ඔහුට හැමදාම ඉන්න සිද්ධ වෙන්නේ හැංගිලා. ඒ වගේම තමයි ගොඩක් ආයතනවලින් ඒ වගේ පුද්ගලයන්ට ඕටි ගෙවන්නෙත් නැහැ. ඊටත් අමතරව ඉතාමත්ම අඩු වැටුපක් තමයි ලබා දෙන්නේ. ඒ වගේම තමයි නවාතැන් වලටත් වෙනම ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි පුද්ගලයන්ට ඉතාමත්ම අඩු වැටුපක් ගෙව්වා කියලා කාටවත් කම්ප්ලේන් කරන්න හැකියාවකුත් නැහැ. සාමාන්‍යයෙන් වර්ක් පර්මිට් එකක් යටතේ නීත්‍යානුකූල විදේශගත වෙන කෙනෙක්ට නම් ඒ රැකියා කොන්දේසි කඩ කරොත් විදේශ සේවයකට හෝ දැනුම් දෙන්න පුළුවන්. එහෙමුණත් ඔවුන් මැදිහත් වෙලා රැකියාව පවා වෙනස් කරලා දෙනවා. නමුත් මේ විදියට යන අයට ඒ වගේ කිසිම දෙයක් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මැලේසියාවට යන අතිබහුතරයකට සිද්ධ වෙන්නේ ඉතාමත්ම සෝචනීය තත්ත්වයක්. මොකද ටික දවසක් ගිහිල්ලා අර ජාවාරම්කාරයොත් මගහරිනවා. එයාලා ඔයාලත් එක්ක පුළුවන් තරම් ඉන්නේ ඔයාලගේ වීසා කාල සීමාව ඉවත් වෙනකම් විතරයි. වීසා අවසන් වුණාට පස්සේ ඔයාලට නිදහසේ පාරේවත් යන්න හැකියාවක් නැහැ. මොකද මැලේසියාව කියන්නේ නිතරම වගේ අනවසර සංක්‍රමණිකයන් චෙක් කරන රටක්. ඒ විදියට අහු වුණොත් ඔබට අනිවාර්යෙන්ම ජෙල් එකට යන්න සිද්ධ වෙනවා. ඊළඟට ඉතාමත්ම විශාල දඩමුදලකුත් ගෙවලා තමයි නැවත ශ්‍රී ලංකාවට එන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ටික කරගන්න කොහෙවත් ඉන්න මිනිහෙක්ට ලක්ෂ 6ක් 7ක් දෙන්න ඕනද? ඔයාට උනත් තනියම විසිට වීසාවක් අරගෙන මැලේසියාවට ගිහිල්ලා රැකියාවකට ට්‍රයි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන රැකියාවක් නොලැබුණොත් අර මාස ඉවර වෙන්න කලින් නැවත ශ්‍රී ලංකාවට එන්න. එහෙම නැති වුණොත් ඔබ එහෙ අනවසර සංක්‍රමණිකයෙක් වෙනවා. මේ තත්ත්වය නිසා
තමයි ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලේ මැලේසියාවට යෑම පවා සීමා කළේ. ඒ වගේම තමයි මේ ළඟදිත් නිවුස් එකක් ගියා මැලේසියාවට ගියපු කණ්ඩායමක් අතරමං වෙලා කියලා. ඇතරම් මේ වගේ වීඩියෝස් කරනවට සමහරු කැමති නැහැ. එහෙම කැමති නැති වෙනවැත්තේ ජාවාරම් කරුව වෙන්න ඕන. මොකද මිනිස්සු මේ පිළිබඳ දැනුවත් වුණොත් ඔවුන්ට ජාවාරම් සිදු කරගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝවේදී මොකක් හරි මගහැරුම් දෙයක් තියෙනවා නම් ඒක කාටවත් දැනගන්න කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන් මේ වීඩියෝවෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.